මම සිතුමිනි රත්න මලල ජනනීමු කලාකරු සංවිධානය සාමාජික අද වෙනකොට අපි පැහැදිලිව දන්නවා අපේ රට ඉතාමත් තීර නාත්මක එහමත් නතන් අප ඉතාමත් සැලකිල්ලෙෙන් මුහුණදිය යුතු තැනකට පත්ව ලති නව ජනතාව විදියට. එක හේතුවක් තමයි අප අපේ ඇහැට පේන අතිශය දරුණු ආර්ථික ප්‍රශ්නයක ඉන්නවා. ඒ ආර්ථික ප්‍රශ්නය නිසා අපට ඉතා විශාල දුෂ්කරතා රැසකට මූුණ දෙන්න වෙලා තියනෙනවා ජනතාව විදියට කිසිදු බේදයකින් තොරව මේ වන විට. ඒක උතුරද දකුණද පලාතක්ද එහෙමත්නැත්තම් කම් ෙවල්ල එක හෙමත්නැතන් අප ආදායම්මට්ටමද මේ කිසිම දෙයක් අදාළ නෝන විදියට ඉතා දරුණු ආර්ිකාර්ථකු දෙකට අපට මහුණු දෙන්න සිද්ධවෙලා තියවා. ඒක නිසා ජනතාව යම්කිසි ආකාරයක අපි සියලු දෙනාටම වේදනාවක් තියනවා අපේ දරුවන්ට නිසිලෙස ආහාරටිකදී ගණඩ ැෙනම අප අපේ රැකියාවන් කරගඩ අවශ්‍ය ව පෙට්‍රල් ටික ඩිසල්ටික ැවුණාම අපේ ආදායම් අහිමි වෙනකොට දිනෙන්දින අපට ඉතා දරුණු ආවේගයක් වෙනවා ජනතාව විදියට ත මේ ආවේගය යම් යම් තැන්වල යම් යම් ආකාරවලින් පිටවෙනවා අප පේනු ඒ වගේම ඒ ඒ අර්බුදයට ජනතාවගෙන් එන ප්‍රතිචාරයන්ට රජේ කොහොමත ප්‍රතිචාර දක්වන්නේ කියන එක සම්බන්ධයනුත් අපට ඉතා භයානක අධදැකීම් ලැබෙන්ට පටන් අරගණමින් තිබෙනු. ඇතරම ගත්වොත් මේ ආර්ථික අර්බුදය සිද්ධ වෙන්නේ ඇයි මේ ආතිිකර්බුදයේ සිදධ වනේ ඇයි කියනෙ පිටිපස්ස අපට පේනවා මේ පිටිපස විශාල දේශපා නර්බුදයක් තියෙන. මේක පිටිපස්සේ මේ ක්‍රමයේ විශාල වැරැත් දක්තියෙනු. තරපි දන්නවා මීට මාස දෙකකට කලින් ඉඳං ක්‍රමයේ වෙනසක් ඉල්ලමින් ලංකාවෙ තරුණයෝ ගෝල්ෆේස් පිටියට එකතු වෙලා එක දිගට මේ වනතෙක් අරගලයක යදී සිටිනෝ. අපට රටේ තැන්තැන්වල ඇතිවන විරෝධතා විවිධ හේතු නිසා ඇතිවන්න පුළුවන්. අපි ජනතාව විදියට තේරුම් ගණ්ඩෝනේ අපේ අපේ හිතේතයන හැඟීම් අපට පාලනය කරගන්න බැරි ආර්ථික දුෂ්කරතා අප පාලනය කරගන්න බැරි සමාජීය දුෂ්කරතා මේ දේවල් එක්ක අපට දැනන දේවල් අපි තනිතනි විරෝධතාවන් විදිහට. තනිතනි පුද්ගල විරෝධතාවන් විදිහට. එලියට දාන්නඩ ගියොත් අප පැහැදිනුව පේනවා පහුගේ දවස් කීපය තුළත අපි දැක්කා. මේ රජය ඒවා දැඩිලෙස මර්ධනය කිරීම ක්‍රියාමාර්ගක දැන් අදවනොවිට එලළඹිලා තියෙනවා. අපි දැක් කරුණයගල මාස්පොත, කිසි දුආකාරයක ප්‍රචන්න හැසිරීමක් නොදැක්කු. කිසි දුආකාරක ප හැසිරීමක් නොදැක්වු, පොලිසින ධාරට සවර් කියලා මන්ත්‍රනයර ගැනමින් අපට තෙල්ටික පෙන්න්නන්ටිකේ ලපි මේේ කියන්න කියන මිනිසුන්ව පිස්තෝල පෙන්නලා බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා. මිනිසුන්ට නොසැලකී යුතුමට්ටමින්. මිනිසුන් මාන සියලු මාන මානව අයිතිවාසිකම් සියලු මානව ධර්මතාවන් සියල්ල උල්ලංගනය කරවිින්. බල්ලෙක් බලෙක්වත් ඇදගෙන යන්න නැති විදියට. මේරට මිනිසු බල්ෙක් බලෙක්වත් එෙ ඇදගෙන යන්නේ. ඒ විදිහට මිනිසුන් බස්වල්ට පටව වගෙන ගිහිල් අත් අඩං ගොඩ ගත්ත. ඉතාම මේ මේ තනි පොලිසිනලධාරීන්ගේ වැඩ නෙවෙේ. මේ ක්‍රියාත්මක වෙඩ පටන් අරන්තියෙන්නේ. මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාදාමය. ජනතාවගෙන් අප ඉල්ලන්ට තයෙන්නේ අපි ජනතාව විදිහයට කොතනකවත්. මේ අපි මූර්ධන දුෂ්කරතා නිසා. අපේ එන විරෝධතාවන් තනිතන විරෝධතාවන් ඉදිර දක්වණ්ඩ යන්න එපා ඒක රජය විසින් ඉතාමත් පහසුවේ මර්ධනය කරලා දැනටම් බෙල්ලෙන් අල්ලගෙන විතරයි. ඒ පෙද දවස්ෙ එකේ හැබැයි අපි දැක්කර අම්ක්කරද මිීමමරුව මේ නායකෝ අ අද අද මේ දේශපන තන්තරයෙන් මෙහෙවන මූලික නායකයෝ. මිනිමරල පුරුදුනැ අය නෙවෙයි. ඒ නිසා ඉතාම ප්‍රවේශම් වෙඩ තනිතනි විරෝධතාවන් කියන්නේ අරගල නෙවෙයි අපි සියලු දෙනා එකතු වෙඩ ඕනේ මේක අරගලයක් වෙඩනම්. තනිතනි තගේ මන්ට තෙල්ටික නොලැබුණට පෝොලිමේ ඉඳල මඟදදි ෙල්ටික වරුණනා කියල ේඩකින් කිව්වට ඒකට තනියෙන් ගිහිල්ල විරෝධතා දක්වඩ එපා ඒවා ඉතාම පහසුවේ මර්ධනය කරනවා මේ ආණ්ඩුව. එ නිසා අපි එකතු වැඩෝන සංවිධිත වැඩුවන අරගලයකට යන්න නම්. මම කලින් කිව්වෝ වගේ මේ රටේ මේ මේ පත්තලා තියන තත්ත්යෙන් ගොඩන්නෙනම් සමස්ත ක්‍රම වෙනසක් අපට වශන සමස්ත දේශපාලි කළ මේ අර්බුදය ඇවිල්ලතින් මේ ආර්ික අර්බුදය කියලා කියන දේපාලන අර්බුදයක ප්‍රතිඵලයා. එහම නතුව අපේ රටේ ආර්ථික සම්බන්ධ ප්‍රශ්නයක් නැවේ මුූලික වශයෙන ආර්ථක ර්ථික සබන්ධ මූලි ප්‍ර්නය ඇතිවන්නට ේතුව තමයි දේශපාලනය. මේ ක්‍රමවේදය මේ ක්‍රමවේදය ඇතුළේ ඉතා සුළු ප්‍රමාණයක් දේශපාලන ප්‍රභූතන්ත්‍රයක් සහ ම ප්‍රභූ කියන වචන පාවි්චි කරන්න කමතිත් නෑ. ඉතා සුළු ප්‍රමාණයක දේශපාලන තන්ත්‍රයක් සහ ඔවුන්ට ආවඩන. ඔවුන්ගෙන් යැපෙන. ඔවන් එක්ක මිත්‍ර සඳානවල ඉන්න ්‍යාපාරකයන වචනේ මම කියන්න කමතිත් නෑ ඔවන් ව්‍යාපාරක කිනව ඇතරම හොරු. එක පැත්තකින් බදු. දල් හොක කරන නි පත්ත කොමි හ නිශ්ෂිත ක්‍රමවේදයන්ගෙන් එලිය වැඩ කරන හොරු කණ්ඩායමක් මේ දේශපාල තන්ත්‍රය නිර්මාණය කරලා මේක පවත්වාගෙන යනවා. ඒ තන්ත්‍රයේ මූලිකම කොටස්කාරය අද වෙනකොට පළවෙනි දෙන්න තමයි ගොටාබේ රාජ පක්ස හරරනිල් කියන්නේ. ඒ තන්ත්‍රයේ පවත්වාගෙන යම සඳහා අද වෙනකොට ්‍රධානව මෙහෙුන් ක්‍රියා මාර්ගාරගන්න මේ දෙන්න. තොට මේ ක්‍රමය වෙනස් කරන්ඩ ඕනේ. මේ ක්‍රමේ වෙන කරඩ පාලක විරක් නවේ අපිත් වෙනස්සෙන්ට ඕන. හැබැයි මේ ක්‍රමේ මූලිකම දෙන්න මේක අයින් නොකර මේ ක්‍රමය වෙනස් කරඩ බෑ. මේ ක්‍රමේ වෙනස් කරනව කෙළ ගැන ලේසි වැඩක් නෙවෙේ. මේ ක්‍රමය වෙනස් නොකර අපට මේට විසඳම් හොයන්ඩ බෑ. ආර්ික අර්බ ොලින් ගොඩඩ මේ දේශපාලන ක්‍රම වෙන සට කරගන්න සිදුුව. නැතු අපි මෙච්චර කල්ලාවා ආර්ථික ක්‍රමවේදේ යටතේ මෙච්චර කල් දේශපාලන තන්ත්‍රය සහ ඔවුන්ගේ හිතමිතුරන් හෙන්චයියන් අඩත්තු කරපු ක්‍රමවේදය යටතේ. අපට තව දුරටත් ආර්ථිකය ගොඩන්නගාගන්නඩ බෑ. ඒ සමස්ත ක්‍රමවෙනස සිදු නොවී ආර්ථිකය විතරක් ගොඩදාානවා කියල කියන්නේ තනිකර ව්‍යාජයක් ඒකට අහුව එපා. නතාවවිදදිධහ අපියකට අහුන්න්නොවී මේ සමස්ස ක්‍රමය වෙනස් කරන එක අපි දන්නෝ හොඳටම ලංකාව කියන්න මේ වෙනකොට ආනායන සහ අපනායන අතරේ ඉතා විශාල පරතරයක් තියෙනවා. අපේ ආනායන වියදම් පියවාගණ්ඩ අපේ අපනයනවට හැකියාවක් නෑ. ඒ උනේ ඇයි ඒක නිකම්මනිකන් ආර්ථිකකාරණයක් නෙවේ. ඒක අති විශාල දේශපාලන කාරණයක්. මේ ක්‍රමය නඩත්තු කරන අයගේ පැවැත්ම සඳහා පිටටින් අයාරගෙන ඒ අයවලින් කොමිස් ගහ ගෙන ඒවැ කිසිදු ආකාරයක ප්‍රතිඵලයක් ආර්ථික ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතිීන් කරමින් ඩොලර් බිලියන් ගන නාස්තිකරමින් ඔවුන්ගේ සුකවිීරණය දේශපාලන තන්ත්‍රය සහ ඒ දශපාල තරයෙ ඉන්න්න ආ්ු පක්ෂයහ රා පක්්‍ර පවුල හරිවිතරක් නෙ ඒ රාජපක්ෂ පවුල අපි කියන ප්‍රධාන විපක්ෂවල ඉහල ඉන්න මිනිස්සු මේ සමස්තයම ඉන්නවා. ඒගොල්ලො ඒ වරධාන වර ප්‍රසාද ලබනවා. එතකොට මේ සමස්ත පද්ධතිය වෙනස් කරගන්න. අපට විශාල ක්‍රම වෙනස්කට යන්ඩ අවශ්‍යයයි ඒ සඳ අපේ කැවීමත් තියෙන්දවශ්‍යයයි හැබැයි අපේ කැපවීම කියලා කියන්නේ මේ දේශපාලකය කියන්න දේශපාල කියනති අපි අපි අධි පරභෝජනය කරනවා. මේ රටේ සියට හතලිහක් උපදින දරුවෝ මන්ද පෝෂයෙන් පෙළෙනවා. මේ රටේ ජනතාව සියට අනූ පහකට වඩා ප්‍රමාණයක් මේ රටේ ජනතාවගෙන් ලෝක සාමාන්‍ය පරිභෝජන මට්ටමටත් වඩා පහලින් ඉන්නේ. මේ රටේ සියයට පහකටත් අඩු අර මම කලින් කියපු. දශපාලන තන්ත්‍රය සහ ඔවන්ගේ හෙන්චයියන්ටික විතරයි මේ රටේ අධිෝජනධි පරිභෝජනය කරන්න. ඔබ නිකම් බලන්ට මේ රටේ එක ගෙදරක වාහන දෙකක් තියෙන ගෙවල් කීක් තියෙනවාද. හරියට තුන්වෙල කන ගෙවල් කීයක් තියනවාද. මේරට මිනිස්ු ලෝකට සාපේක්ෂෝ කිසිම විදීගෙන් අධි පරිභෝජනය කර ිනිස්සුනේ ව පරිභෝජය කරන මිනිස්ස. තර මනිසුන්ට කියන්න ලෑස්ති වෙන්නඩ එපා කවුරුත් ඕගු ලෝගලග පරිභෝජනයන්සීම කරන්න කියලා. අපි කරගන්න ඕනේි අපි එකතු වෙලා අපි අපි සීමකර අහදාගන්නඩ ඕනේ. දේශපාලික කියනි සීම නෙවෙයි. අපි මේ ආර්ථිකරපු දෙෙන් ගොඩ යනතෙක්. අපි අම්මාකාරක සීම අපිදාගන්න ඕන. හැබැයි ඒකට අපි විසින් වෙනස් කරගත්ත ක්‍රමයයටට අපි අනුගතගන්නඩ ඕන. ඒක මේ දේශපාලක ගොඩනගන්නෙ නැහැ. රනිල් හෝ ගෝටාබේ ෝ ඒක ගොඩනගන්නෑක්ඒ ඒ අයට එහෙමද ගොඩනන්න ගොඩනාගෙනවා කියන සම්බන්ධෙන් එක දශමයක හෝ උනන්දුවක් නෑ. නදක් තිබුණන න මේ වෙනකොට ලෝකෙන්ල ලබෙන ආදාරවලින් යම් කිසි ප්‍රමාණයක් යොදවනවා මේ රටේ ආර්ථික සංවර්ධනය වෙනෙන්. මේ රටේ කුඩාහ මධ්‍යි පරිමාණ විවසායකයෙන් වෙනුවෙන්. මොකද රටක් මේ මට්ටමට වැටනකොට රිම්ම එකට වැටනට පසේ රටක් ඒ රිම්මි හරි කරකාවගන්න පුළුවන් වෙන්නේෙ රට කුඩාහ මධ්‍යයම් පරිමාණ ්‍යවසායකයන්ගින් ඒ තමයි පි පිදජ රිටව පඩි ප්‍රමා හ ො කා රග. ඒ කිසිම දෙයක් සම්බන්ධෙන් මේ පාලකින්ට කිසි දුූ නන්දුවක් නෑ ඔවුට අවශ්‍යනෑ ඔවුන්ට අවශ්‍ය වෙන්නේ මේ තියන ක්‍රමේ දිගට පවත්වාගෙනයන්න. එහෙමනම් පලවෙනි කාරණ අප ක්‍රමේ පෙරලන් අවශ්‍ය නො මේ ක්‍රමය පෙරලීම සඳහා පළවෙනි පියවර මේ හොර හවුල ගෝටා අභෙහස හරනිල් හොර හවුල අයි වෙන්නට මොකද ඒ දෙන්න තමයි මේ වෙනකට මේ සිිස්ටම් එක ක්‍රියාත්ම කර පළවෙනි බල කනු දෙක. මේ දෙන්න වහම ඉල්ලා සවියයුතුයි ඊළඟට ඔ ඔවුන් සහ ඔවන් ඔවුන් අවට සිටින යාන්ත්‍රණය රාජපක්ෂ පවුල්ල යාන්ත්‍රණය සහ හොර නඩේ හොර නට හෙන්චියන්ගේ යාන්ත්‍රණය ගලවා දැමීම සඳහා පාලිමේන්තුව විසිරුවා හැරිය යුතුයි. අන්තර්වාර පාලනයක් ඒ කාලය ඇතුළත ගොඩනගල ර්ලිේන්තුව සිරුුව හැරලා ඉතා ඉක්මනින් ජනතාවට අවශ්‍ය වෙන ජනතාව විසින් ගොඩනගා ගන්නා පාලනයකට අවශ්‍ය විදිහට මහමැතිවරණයකට යා යුතුයි ඒ හැරාපට වෙන විකල්පයක් නෑ අපට අපේ ආර්ථය ගොඩගාගඩ සැලසුම් තියෙනවා. අපි අපේ සම්පත් මොනද කියලා හඳුන ගැෙන තියෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක් කරගඩ අපට අපේ රට හදාගණ්ඩ ඉඩදීලා කරුණාරලා කරුණ කරලා කරුණා කරලා යන්ඩ. අපි අපේ රට හදාගන්න අපට අපේ රට හදන සැල්සුම් තියනවා. අපට අපේ රට හදන විදික්‍රම තියෙනවා ඒ ඒවා ගොඩනගල තියනවා. අපට ඒ වැඩේ කරග්ඩදීල කරුනා කරලා කරුනා කරලා නැගිටලා පලඇල්ල පලෑල්ල පලෑල්ලා.